Yamaha FZS V3 Redefine your rev. මිලේනියම් සිටි එකක් ඔය එකක් වෙන්න යනවා කියලා මම දැක්ක පත්තරේ විරුද්ධ පක්ෂ කීප දෙනෙක්ම කියලා තියෙනවා. මේ මිලේනියම් සිටි පාවා දීම කියන එකත් දේශපාලන අවශ්‍යතාවයක් මත හදපු කතාවක්. ওই මිලේනියම් සිටි සිද්ධිය වෙනකොට මම යාපනයේ ආඥාපති හැටියට හිටියේ. ඔය ගෙදර හිටපු බුද්ධ්‍යංශ අයට දුරදිග මෙහෙයුම් තියා එතන හිටිය බාරව හිටපු එක්කෙනා සාජන් කෙනෙක් හිටියේ. තට්ටු දෙකක් තුනක් පඩිපලක්වත් නැගින්න බැරි මිනිහෙක්. පස්වරු 4:30ට පමණ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා සාක්ෂි ලබා දීම සඳහා විශේෂ තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටියා. තවහිත් ජමාත් වැනි අන්තවාදී කණ්ඩායම් වල උපත සහ විකාශය පිළිබඳව ඔබ දන්නවනේ සහරන් සම්බන්ධයෙන් ඒ කාලේදී අපිට දැනගන්න ලැබිලා ඉතින් අපි ඒ සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු රැස් කරගෙන ආවා. මෙයා සම්බන්ධයෙන් අපිට තේරුණා එයා යනවා ප්‍රචණ්ඩ අන්තවාදී කරා කියලා. ඒ අනුව තමයි මම තීරණය කරේ ඔක්කොම එකතු කරලා මෙයාට කත්තම් කුඩු වෙච්ච සිදුවීමත් පාදක කරගෙන අන්තර්ජාල සහ ඉබ්බ කටුතු පදනම් කරගනිමින් ගරු අධිකරණට කණුව වාර්තා කළා සර්. බී රිපෝට් එකක් දැම්මස ඒකේ අපි ඉල්ලා සිටියේ ඕපන් වොරන්ට් එකක් ගන්න. මොකද අපි සහරන් හොයන්න ගත්තම සහරන් ප්‍රදේශ කීපකෙම හිටියේ නැහැ සර්. අපිට අනුමාන කරා මෙයා රටපැල්ලද දන්නේ නැහැ කියලා. ඒ අනුව තමයි ඕපන් වොරන්ට් එක අරගත්තේ. මොකද ඒ වගේ ඊළඟ ක්‍රමවේද වලට යන්න ප්‍රධානම පාදක කරගන්න ඕන ඕපන් වොරන්ට් එක තමයි ඒක ගත්තේ කයිස අපි. ඔබට දැනුවත් වුණා දානංකර පුත්‍යලයා යන ගමන එච්චර මේක පොලිසිය අනිත් අයටත් දැනුවත් කරා. මම පොලිස්පතිතුමාට සතිවාර්තාවකින් යවනවා. හැම සවුන්දම සතිවාර්තාවකින් යවනවා. පොලිස්පතිතුමාට ඒවා යවන්නේ කවුරු හරහාද? මම යවන්නේ ඩිරෙක්ට්ලිද කෙලින්මද? මම මොකද ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාශය ඍජුව පොලිස්පතිතුමා යටතේ තිබ්බේ. TIG 2016 වෙනම අංශයක් මම ස්ථාපිත කරමින් එතනින් තමයි පටන් ගත්තේ. යාගේ දවස ගානේ පැය 24ක් බලන්න ගත්තා. සාරාන්ලා වගේ පුද්ගලයෝ අනුබල දීමක් එහෙම පේන්න තිබ්බද දේශපාලඥයන්ගේ? නෑ සර්. අපිට තිබ්බ විමර්ශන පරිදි නම් එහෙම දේශපාලන සම්බන්ධතාවක් නම් අනාවන්නේ වෙලා තිබුණ නෑ. ජාරාන්ට පිටරටින් සල්ලි එහෙම ලැබුණා කියන පදරම දැන් එහෙම තිබ්බා සර්. නමුත් අපිට යාගේ ගිණුම් පරීක්ෂාවේදී අපිට සෑමටපත් වෙන තරම් දෙයක් අම්මුන් නෑ. ඒ නිසා තමයි අපිට වඩාත්ම වැදගත් වුණේ සර් පුද්ගලයාව අපේ ග්‍රහණයට ගන්න ඕනේ අත්තරොංගන ගැනීමක් දක්වා. ඔබතුමා කවදාත්ම ආරක්ෂක කවුන්සිලයේ සහභාගී වුණේ නෑ සර්. ඒ තනතුරේ ඇටියට එහෙම සහභාගී වෙන අවශ්‍යතාවයක් නැද්ද? නෑ සර්. අධ්‍යක්ෂතුමා යන්නේ මේ රාජ්‍ය බුද්ධි සේවාවේ. දැන් මේ පොලිස්පතිට වාර්තා කරන්නේ දිගටම සතිපතා? ඔව් සර්. මේ වර්තාවේ මේක තිබිලා තියෙනවා 2016 ඉඳලා. නෑ සර්, 2017 අන්තිම වගේ නේද? ඒක පොලිස්පති එතනින් එහාට උඩට ගෙනිච්චා නැද්ද කියලා ඔබතුමා දන්නේ නැද්ද? නෑ සර්, මට එහෙම මේකක් කළේ නෑ සර්. ඔබතුමා හිතනවාද ඔබතුමා අත්අඩංගුවට ගත්තට පස්සේ TID එක සහරාන් ගැන කරපු පරීක්ෂණ එතනින් ඉදිරියට ගියේ නෑ කියලා? එහෙම නවතින්න විදියක් නම් නෑ සර්. මොකද ඒ රාජකාරී සිදු කරන්න එපයි. නමුත් මගේ නායකත්වය නැතිවීම ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තමයි. මොකද එකපාරට වනේ මම වත්තරම ගන්නෙ. පැයකට ආසන්න කාලයක් සාක්ෂි විමසීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේ රහසිගත ලෙස කොමිසම සාක්ෂි විමසන බැවින් එම පරිසරයෙන් ඉවත් වන ලෙසයි. ඒ අනුව රහසිගත ලෙස කොමිසම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාකින් විනාඩි 45ක් පමණ සාක්ෂි විමසුවා. අනතුරුව යළි මාධ්‍ය ආවරණයට ඉඩ ලැබුණු අතර කොමිසමේ කටයුතු නිමා කරමින් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සඳහන් කළේ එළඹෙන 6 වෙනිදා යළි සාක්ෂි විමසීම සිදු කරන බවයි. එදිනට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් සාක්ෂි විමසන බව ඔහු සඳහන් කළා.